ශ්‍රී ලංකාවට සංචාරකීන් පැමිණීම නැවත වතාවක් ප්‍රවර්ධනය වෙමින් පවතී. එය ලෝක සංචාරක දිනයේදී ඇති අද දිනේදී ශ්‍රී ලංකාවට එම දිනේ සතුටින් සමරන්නට මහා පිටුබලයක්. ඊයේ දිනේදී මෙම වසර තුල මෙරටට මේ දක්වා පැමිණි සංචාරකීන්ගේ සංඛ්‍යාව මිලියනේදී ඉක්ම විය. සැප්තැම්බර් මස 27 වන දින එනම් අද දිනේදී ඇති ලෝක සංචාරක දිනේ තේමා කර ගනිමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ක්‍රියාවට නංවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුලද මෑත කාලයේදී සංචාරක ප්‍රවර්ධනය අලලා බොහෝ ව්‍යාපෘතීන් හා වැඩපිළිවෙල සැලසුම් වෙමින් පවතී. සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිසී ධාරිතා සංවර්ධනය ප්‍රමුඛ කරගෙන පවත්වන පුහුණු වැඩසටහන් ආදියෙන් ප්‍රමුඛ තැනක් ගනී. S4IG වැනි ව්‍යාපෘතියක් ඒ අතරින් කැපී පෙනේ. ඔවුන් විසින් සංචාරක ක්ෂේත්‍රයේ නිපුණතා සංවර්ධනය සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක්ද සකස් කර එය ක්‍රියාවට නැංගුමින් සිටී. උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය, හෝටල් කළමනාකරණ ආයතන ආදී ඒකාබද්ධ වෙමින් අනුරාධපුර සංචාරක ක්ෂේත්‍රය නවමු මාවතකට ගෙන ඒම සඳහා නව ප්‍රවේශයන් හඳුනා ගනිමින් සිටී. මේ අතර අදට යෙදී ඇති ලෝක සංචාරක දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් ඊයේ පැවැත්වුණේ අනුරාධපුර සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේදී. වෘත්තීය නිපුණතා ඉහළ නැංවීම තුළින් සංචාරක ක්ෂේත්‍රයේ තිරසර පැවැත්ම අත්කර ගැනීම යන්න මෙම වැඩසටහනේ තේමාවයි. මෙහිදී අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22ට අයත් නිපුණතා සංවර්ධන නිලධාරීන් කැඳවා ඔවුන් හරහා සංචාරක ක්ෂේත්‍රයට අදාළ ප්‍රවේශයන් සාක්ෂාත් කරගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කළේය. ගම් නියම් ගම්වල සිටින තරුණ තරුණියන් සංචාරක ක්ෂේත්‍රය වෙත නැඹුරු කර ගැනීමේදී නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් ලැබෙන සහය ඉතා අගය කරන බව අනුරාධපුර සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ විදුහල්පති සුජිත් යමසිංහ මහතා මෙහිදී සඳහන් කළා. එමෙන්ම හෝටල් ක්ෂේත්‍රයේ පුහුණුව ලැබුවන් සඳහා රැකියා පොළවැනි වැඩසටහන්වලදී ඔවුන්ව රැකියාගත කිරීමේදී නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවද යමසිංහ මහතා පැවසීය. එමෙන්ම නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් සඳහන් කර සිටියේ තමන් විසින් හෝටල් ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙන දරුවන් නිසි පුහුණුව ලැබීමෙන් පසුව නිවැරදි මාවතට යොමු කරවීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බබයි. සංචාරක හෝටල් ක්ෂේත්‍රය තුළ පවතින ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය වන ආකාරයේ නිසි පුහුණුවක් මේ වන විට අනුරාධපුරයේ සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය මගින් සිදු කරමින් සිටී. එහිදී මෙවන ලෝක සංචාරක දිනයේ තේමාව වන ටූරිසම් ෆෝ ග්‍රීන් ඉන්වෙස්ට්මන්ට් යන්න අවබෝධ කරගනිමින් පරිසර හිතකාමී හරිත ආයෝජන වන පුනර්ජනනීය බලශක්තිය සඳහා අවධානය යොමු කිරීම, පරිසර හිතකාමී ඉදිකිරීම් සිදු කිරීම, පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි කළමනාකරණයකින් සිදු කිරීම, ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් පුළුල් කිරීම යනාදිය ගැනද මෙම වැඩසටහනේදී සාකච්ඡාවට ගැනිණි. මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමාරච්චි මහත්මියයි. පළාත් සංචාරක අධ්‍යක්ෂ දිල්රුක් රත්නායක මහතාද මේ අවස්ථාවට පැමිණියා. මෙම වැඩසටහනට සමගාමීව සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන පරිශ්‍රයේ දැනට පාඨමාලා හදාරන සිසු සිසුවියන් කැටුව එම ආයතනයේ මුළු තැන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද පැමිණ සිටි පිරිසට පැහැදිලි කර දුන් අතර ආහාර මේසයකදී ක්‍රමානුකූලව ආහාර ගන්න ආකාරය පිළිබඳව මෙන්ම නිවැරදි ආහාර පිළිගන්වන ආකාරය පිළිබඳවද පැමිණි පිරිස වෙත අවබෝධය ලබා දුන්නේය. එහිදී හෝටල් කළමනාකරණ ආයතනයේ සිසු සිසුවියන් විසින් ස්වකීය හැකියාවන් ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන්ම ඔවුන් විසින් විවිධ රටවලට ආවේනික හා විවිධ ජනවර්ගවලට ආවේනික ඇඳුම් පැළඳුම් වලින් සැරසී එම කාර්යයන් විචිත්‍රවත් ලෙස සිදු කිරීම කාගේත් සිත් ගත්තා. මෙම වැඩසටහනට සමගාමීව සිදු වූ තවත් විශේෂ කාර්යයක් වූයේ අබේගිරි විහාරාරාම සංකීර්ණයේ ඇති ඉපැරණි මුළු තැන්ගේ නැරඹීම සඳහා නිපුණතා සංවර්ධන නිලධාරීන්ට අවස්ථාව උදා වීමයි. ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව සුවිශේෂ වැඩපිළිවෙලක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක වෙනවා. පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයට අදාළ විවිධ ආයතනයක රාජ්‍ය කරගනිමින් ඒ කටයුතු වලින් අප බලාපොරොත්තු වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ ඉහළ ප්‍රවර්ධනයකට අරගෙන එන්න. ඔබට පේනවා ඇති අද දවසේ විශාල සංචාරකින් පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ ස්ථාන නරඹන්නට ඇවිල්ලා සිටිනවා. අපි දැන් මේ ඉන්නේ අනුරාධපුරයේ අභයගිරිය විහාරාරාම සංකීර්ණය තුළ. ඒ වගේම තවත් ස්ථාන ගණනාවකට අපි යනවා. ඒ ගිහිල්ලා අපේ රටේ පවතිනා වූ සංචාරක ක්ෂේත්‍රයේ විභවතාවයන් පිළිබඳව සමාජය තුළ යම් දිරියක් ඉදිරියක් ප්‍රවණතාවක් ඇති කරන්න තමයි අපේ මූලික බලාපොරොත්තු බවට පත් වෙලා තියෙන්නේ.
මෙම ශේෂ්‍ර චාරිකාවේ අරමුණ වූයේ පැරණි සමාජය තුළ පරිසරහිතකාමී ලෙසත් මනා කළමනාකරණයකින් යුතුවත් මුළු තැන්ගේක ක්‍රියාකාරිත්වය සිදු ඇති ආකාරය පෙන්වාතීමයි. එහිදී අනුරාධපුර සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ විදුහල්පති සුජිත් යමසිංහ මහතා දැක්වූයේ මෙබන් අදහසක්. අතීතයේදී දානශාලාව සමග අභයගිරි පරිශයේ තිබ මේ මුළුතැන්ගේ ඔවුන්ට පෙන්නලා කොහොමද අපි අතීතයේ තියෙන සාක්ෂීන් සමග වර්තමානයේ ගලපලා ළමයිට දැනුම දීලා නිපුණත්වයත් කුසලතාවයත් සංවර්ධනය කරන්න කියන එක තේමා කරගෙන. වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික් සංචාරක ප්‍රවර්ධන නිලධාරී දුලන් රණවක මහතාද සහභාගී වුණා. ඇත්තටම අපේ මූලික අරමුණ වන්නේ අනුරාධපුරයේ සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය. ඒ සඳහා අපි දිස්ත්‍රික්කය තුළ සිටින රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් අද දිනේ විශේෂ වැඩසටහන් කීපයක්ම සිදු කරනු ලැබුවා. මෙම වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික් සංචාරක සංවර්ධන නිලධාරී දුලන් රණවක, හෝටල් පාසලේ උපදේශකවරුන් වන අසේල රත්නායක, නිශාන්ත ප්‍රනාන්දු, විදුමිනි උඩුගම, පියුමි තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.